අපිට දෙන්නගේ එකම බලාපොරොත්තු උනේ පුතාලා දෙන්නට හොඳට උගන්වන්නයි. අපට ස්ථිර ආදායමක් නැති නිසා රට යන PCR වාර්තාව ගන්න ගිය පිරියටයි පුතාටයි මේ මොකද උනේ දෙවියනේ. යුදහාමුදා නිලධාරියෙකුගේ නොසලකිල්ල නිසා මගේ පිරියත් ලොකු පුතා ජීවිතෙන් සමුගත්තා. පුතාලා දෙන්නගේ අනාගතය වෙනුවෙන් වෙහෙස මහන්සි වුණු අපට මොකක්ද මේ උනේ? මා අදටත් හදවත් රෝගියේ. නමුත් අපි දෙන්නම උත්සාහ කළේ දරුවන් දෙන්නගේ අනාගතය ගොඩ නගන්නයි. වැඩිමහල් පුතා නාවුල ශ්‍රී නාග මහවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. බාලපුතා මහනුවර උසස් විදුහලක ඉගෙන ගන්නවා. මේ දෙන්නම දක්ෂයි. අපි නිතරම හිතුවේ දෙන්නගේ අනාගතය ගැනයි. මට වැටිය පිරිය පුතාලා දෙන්න ගැන නිතරම හොයලා බලනවා. මට මේ සිද්ධිය අදාහ ගන්න බෑ. මම අසනීපෙන් ඉන්නේ. සුළු රැකියාවක් කළේ. පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. මේවා ගැන හිතලා රට රැකියාවකට යන්නයි හිතියේ. පුතාලා ගැන හිතලා ලොකු ණය මුදලක් ගත්තා. ගෙවන පොලියේ ඉහළයි. මම දැන් ඉන්නේ ගින්දර ගොඩක. බිරියත් නැහැ. දරුවත් නැහැ. පුංචි පුතාගේ හිත හදන්න තෝනේ. මේක හරියට මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ. මම ඉන්නේ මරු කටකයි. මට විදේශගත වෙන්න දින කිහිපයක් තිබුණේ. අවශ්‍ය සියලුම වැඩකටයුතු සූදානම් කළා. PCR පරීක්ෂණ වාර්තාව ගේන්න මේ දෙන්න මාතලේට ගියා. මගේ හිතේ තිබුණ ලොකුම බලාපොරොත්තුව මොන දුක විඳලා හරි පුතාලා දෙන්නට උගන්වලා රටේ යහපත් තැනකට ගේන්නයි. දැන් අන්තස්තරණයි. රට යන්න හිටියා එකත් නැති වුණා. මගේ සෙවනැල්ල තමයි පිරිය දරුව දෙන්න. ඒ බලාපොරොත්තුවත් නැති වුණා. මායි පුංචි පුතයි මේ दारू तेनागने हितला गेदर वड़ पटान गत्ता टीक दवसा क्यानोकुट इन्न गेदरात नतिवेद कियान्न बह ए तरम असरनाय अपट मे तरम दया करपु रकुसगेन बोहोवाय होयला बलनमा नमूत मगे बिरियाय दारुवाय नतिकला मियगे पुता तोरतुरु ताक्षणांशे निगेनगत दक्ष दारुवे अपे अनागते बारगन्न हिटिय एकम दारुवा तवत पियकुट मे वगे दुखक एति नोवेवा किया प्रार्थना करनमा युद्ध हमुदावे 21वन बलसेनावे संबंधीकरण निलयक दारु कर्नल बरेकु विसिन පදවන ලද ජීප් රථයක මෙම මව සහ පුතු ගැටී ඇත්තේ පසුගිය පස්වැනි දින පස්වර 3:30ට පමණයි. මාතලේ සිට තඹුල්ල දෙසට ධාවනය වූ ජීප් රථය මාර්ගයේ අනේකාන්තයට ගොස් ශ්‍රී රෝද රථයක හා කුඩා ලොරි රථයකට ගැටී තිබින. ඔමේෂණ බණ්ඩාර සිසුවා මෙසේද කීවා. මම මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ අධ්‍යාපනය ලබනවා. අපේ තාත්තා ජෝර්දානයේ රැකියාවක් කළා. එහිදී හෘද ආබාධයක් හැදුණු නිසා ලංකාවට ගෙන්ව ගත්තා. අම්මා සුළුවට කේටරින් සර්විස් එකක් කළා. ඒකෙන් ලැබෙන ආදායම තමයි අපි ජීවිකාව ගෙන ගියේ. සුවය ලැබූ තාත්තා යලිත් විදේශගත වෙන්න කල්පනා කළා. තාත්තට යලිත් විදේශ රැකියාවට පිටත් වෙන්න තිබුණේ පසුගිය 6 වෙනිදා. අම්මා මල්ලිවත් තාගෙන තාත්තගේ PCR report එක ගේන ළඟ තියෙන ලැබ් එකට ගියා. ඒ යන අතර තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. දැන් තාත්තයි මායි මේ ලෝකේ තනි වෙලා. අම්මගේ මල්ලිගේ මරණ නිසා මම කඩා වැටුණොත් තාත්තා මොනව කරන්නද? ඒක තමයි මට තියෙන බය. මේ අනතුර කළ කෙනා හමුදා නිලධාරියෙක් නිසා පරීක්ෂණ යට ගහේද කියන සැකය අපිට තිබෙන අපි කියන්නේ අපේ අම්මයි මල්ලි වෙනුවෙන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලායි. සිත්තියෙන් පසු මාතලේ පොලිසිය මගින් ජීප් රථය පදවූ කර්නල්වරයා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මාස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේ යුදහාමුදා නිලධාරියා බීමතින් සිටි බවක් තහවුරු වී නොමැත. මත්පැන් හැර වෙනත් මත්ද්‍රව්‍යයක් හෝ ඔහු භාවිතා කර තිබුණේ දැන සෙවීමට පවා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණවලට ඔහු යොමු කළ බව පොලිසිය පවසයි. මැදම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මාතලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.